ධර්මදේශ සත්පුරුෂයාට කවදාකවත් සසර දිගන ෑනි. අසත්පුරුෂාටනය සංසාරයේ දිගනි එනම් සත්පුරුෂකමින්ම ජීවත් එන්න අසත්පුරුෂකම් මගෑරගන්න. සත්පුරුෂ භාවේම වඩවඩාහත් වර්ධනය කරගන්න. ජීවිතය පින්වත්නි මරණය කියලා කියන්නේ කොතනද නෑ. එනිසා දැන් මේ අවස්ථාවෙනං අපට හොඳට වැටහෙනවා කොයි වෙලේ ඇදගෙන වැටෙක් දන්නේෑ කලන්තයක් අල්ලලා නැත්තංහිම් බිරි සාවක් ඇත්සක් වුණක් ඇදිලා එක පාරම ජීවිතය අවසංගෙන් පුළුවවා. ඒනිසා පංවත්න්නේ මොකම් මොක් වේදකි ලි දන්න ඉන්නකං සත්පුරුෂ වෙන්න පින්වත්න්නේ තමන් මේ මනුස්සලෝක ඉන්නකම් පුළුවන්තරන් අනුන්ට සත්පුරුෂ සංසේ වනා ආශ්‍රය කරන කෙනවන සත්පුරුෂය කාශ්‍රය කරන්න. ඔය අසත් පුරුෂ වැඩ කරන අසත්පුරුෂයන්ව දුරින්ම බැහර කරලාදාන්න. අන්න එතොකොට පුළුවන් පින්වත්නී මේ ජීවිතය? ජයාරගත්ත හොඳ කෙනෙක් බවට පත්වෙන්න. දැම් මනුස්සයෝ මැරිලගියාට පස්සේ තමන් ගුණාහන් ආසයි මැරුණට පස්සේ. සමන ලෝකයත්තේ මනේ ඉන්නකං ගවරුත් ගුණ කියන්නේ මලාට පස්සේ තමයි ගුණ කියන්නේෙනෙ. ඒ නිසා පින්වත්නී ද මැරුුණට පස්සේ හරි තමන්ගේ ගුණේ රැඳෙන්න්න නං සත්පුරුෂකමින් ජීවත්තෙන්ට ඕන නැත්තං අසත්පුරෂ වැඩ කර කර හිටියඔොත් කවදාකවත් තමන්ට මැරිල ගිහිල්ලවත්? මගේ ගුණේ කවුරුත් කියන්නේ අත්පුරෂයකුට කවදක්කාවත් නිවන්සුව පාර්ථනා කරයි කියලා නිවන් දකින්න බෑනනේ නිවන් දකින්න බෑ. එනිසා පින්වටන්නේ සත්පුරෂවට කරන්න පුළුවන් තරන් ජීත් වෙලා ඉන්නක. අසත් පුරෂකන් කරන්න එපා. මනුස්සේ ජීවත්වෙලා ඉන්නකං ගුණ ගයන්න. චෝධනා කරන්නේ මනස්සේ අටෝබ වැරද්දක් කරනවන කෙලින් කියන්න වැරද්දක් කනවා කිය. දින්නපතා නමුත්තමු ධර්ම දේශ්නා අසනය කිරීමට වස්සාහනු ධර්ම දේශනා අපගේ YouTube නෑලිකාව දැන්ම සස්ක්‍රයි් කන්න බෙලයිකරනය කලික් කරන්න. ස්සා ධರ್ಮ ೇಶ ಜ ತಿ ಬ ನಾಿಕ ವಸ್ේ ್ರಾರಯವන ಿಮ ುಮදුර ධර්್ಮ ශಾසනාවವෙනවෙන් පින්බර දාಾයිකತතුවයගෙන කටಿතු කೆේ ಕ ටಿ ේವನಿಯುතුು ටකමಕෙදර රಣසිංහ මුදಯන්සೇලාගේ අස්සෝකා කුමාරඒ මහත්මයයි. එතුමියගේ ප්‍රදහන අරමටවන්නේ විශේෂකාය බලකායේ සව යියුතු සැප්තැම්බර් නබනදින සිය විසින් නමවන උපන්තිනය සමරණ MG රෝෂාන් සංජීව පෙරරා පුතුට ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා ජටබ් නාලිකාවස්සේ සිදු කළ ධර්මදාන මේපින්කමයි. අද දේශකෑණන් වහන්සේ පූජ්‍ය උනවතුරපුුබුලේ පියදස්සී ස්ෝමීින් වහන්සේ අවසරයි අපි හාමුදුවනේ. සමන්තා චක්කවාලෙ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමුනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්ම සවනකාලෝ අයම්බදන්තා දම්ම සවන කාලෝ අයම්බදන්තා දම්මස් සවනකාලොහෝ අයම්බදන්ත නමෝතස්සෙ භගවෙතෝ අරහතෝහෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සෙ භගවෙතෝ අරහතෝහෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස සදධර්මශ්‍රවනාබිලාසේ වස්සාන ධර්මදේශනා YouTubeුයුබ් නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රද්ධාබුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත්න්නේ අදත් ඔබ වස්සාන ධර්මදේශනා YouTubeුයෝබ් නාලිකා ශ්‍රවනය කරන්නේ ලෝතුරා අමාමෑණී භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයාවෙත පතලාවු මහා කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාරන්නට දුන බුදුබන පදයක්ෂ්‍රවනය කරන්නට අද මේ උතුම් වූ ධර්මානු ශාසනාව වෙනුවෙන් දායකත්වේගෙන කටයුතු කරනවා කුේටි සේවේ නයුතු උඩගම ගෙදර න සිංහ මුදියයන්සේලාගේ අසෝකා කුමාරී මහක්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වෙන්නේ ශ්‍රී ලංකා යුදහමුදාවේ විශේෂකාර්ය බලකාය සේවේනියුතු සැප්තැම්බර මස නමවන දින සිය විසි නමවන ජන්මදිනය සමරණ එG රොෂාන් සංජීව පෙරේරාපුතාට ආශුරුවාද ප්‍රාර්ථනා කරමින් ධර්මදානමය පින්කමක් සිදුකිරීම. මේ උතුම් වූ අරමුණ පෙරදරිකරගෙන සෙසු වරමුණු කරුණුකාරණා රාශියයක්, මූලිකස්ථානය තබාගෙන පිින්වත්න් අසෝක කුමාරී මහත්මිය විසින්, අද මේ උතුම් දේශනාවබෙනුවෙන් දායකත්වේගෙන කටයුතු කරනවා. ධර්ම දේශනාවේ දායකත්වේගෙන කටයුතු කරන එතුමියගේ අරමුණු කරුණුකාරණා සියල්ල, දේශනාව අවසානයට සඳහන් කිරීමට කාලවේලාව තබාගෙන, අපි මේ ගෙවෙන ශණයකුදු වෙලාව පවා. දේශනාව වෙනුවෙන් වැයකරමු මේ ධර්මානු ශාසනාව අවසානයේදීම, අප සෑම දෙනාටම මග පලපිළිවෙලින් සුකපටි පදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ෙස් අත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් බනාහමු. පින්වත්න මේ ලෝකය යන්නෙ කොයි අපටද. මේ ලෝක යන්න පින්වත්න අනුසෝතගාමී අත්තට. අනුසෝත ගාමී කියල කියන්න පින්වත්නී මිනිස්සු හැමදාම කරන වැඩපිළිවෙල. මොනවද කරන වැඩපිළිවල ඉප දෙනවා. මිනිස්සු මේ ලෝකෙට උත්පත්තිය ලබනව සත්වයා වශයෙන්. සත්තු කියල කියන්නේ පින්වත්නී අපා දෙපා සෙව්පා, බහුපා කියල මේ සත්තු වර්ග කරනවා. දෙපා සත්තු ගණයට තමයි මිනිස්සු වැටෙන්නේ. එතකොට පින්වත්නී? නිස්ස හැදාම කරන වැඩ පිළිවෙල තමයි මේ සත්ව ආාවශයෙන් ඉපදිනවා. ඉපදිලා ටික කාලයක් යද්දි ඉගන දන්නවා. ඉගනගෙන රස්සාාවක් කරනවා. උදේ වැඩට යනවා හවස ගෙදරේෙනවා රෑට නිදාගන්නවා. ඉට පස්සෙ පින්වත්න විශ්්‍රාම යනවා. කාලයක් ඇදි තමං තමන්ගේ රස්සාවිං ව්‍යාපාරවලින් හැමදේකම්ම. විශ්්‍රාම ගන්නවා නැත්තං ස්වභාව ධර්මය විසින් විශ්්‍රාම දෙනව තවන්ට. එතකොට පින්වටන එතනින් පස්සේ තමන් දිවි පැවැත්ම ගත කරනවා තනීව සමහරවිට නැත්තං කෙනෙක්ගේ උපස්ථාන ලබමින් නැත්තන් සැදෑ සමය තනිව ගත කරනා ඉන්න. සමාරයට විවාහ පත්වෙනවා, ලෝකයේ මිනිස්සු බොහෝ දෙනෙක් එදිනදා කරන පටිපාටය තමයි මය කිව්ට. ඉපදීම ඉගෙන ගැනීම විවාහවීම රස්සා කිරීම ගෙවල් දොරවල් හැදීම ඔ හැම දෙයක්ම පින්වත්න අනුසෝතගාමී. ඉට පස්ස පින්වන්නේ අවසානයේ මැරිලා යනෝ අනුසෝතගාමී ජීවිතයක ස්වභාවය. මිනිස්සු මේකන පින්වත්න්නේ හැමදාම ලෝකයේ පැවැත්ම තමයි ඔය ක්‍රියාපටිපාටිය. මේ ක්‍රියාපටිපාටිය භාග්‍යවතුන් වහන්සේලා අනුසෝතගාමී කියල දේශනා කරන්නේ නි හැමෝම වැඩියක් මේ ක්‍රියාපටිපාටය කරන නිසා ලෝක බොෝ දෙනෙක් ඉන්නෙ පින්වාත් මේක කරන්නනේ මේ ජීවිතය මේ විදිහට ගත කරනවා කියල කියන්නේ අපි අනුසෝතගාමීව තමයි ජීගත්තයන්නේ හැබැයි ලෝක පටිසෝතගාමී මාවතක් කියල එකත් තියෙන ඒක ඔය සියල්ලට වඩා හාත් පසිම්ම වෙනස් මාවතක් අනුසෝතගාමී මාවතට වඩා හාත් පසින් වෙනස් මාවතක් වන පටිසෝතගාමී දිවි පැවැත්න. එයා ඉප දෙනවා ඉපදුනාට එයා දන්නවා ජීවිතේ ජාතිති දුක්කා කියල ඉපදීම දුකක් කියනෙක් අවබෝධ කරන් ඉන්න. එතකොටයා උපන්දිනයක්කන අවස්ථාවකද සමරන්නේ යන්න සතුටු වෙන්න අන්න නෑ මොකද ඉපදීම දුකක් බොව දන්න නිසා. එවගේම තමයි යා රස්සාාවක් කරනවා රස්සාාවක් කළත් එ දකිනව මේකත් යම් දවසක මට අහිමි වෙලා යනවක් කියලා. එය සල්ලි හොයනවා සල්ලි හොයන එකෙත් එයා දකිනවා මට මේ සල්ලි හොයනයක යම් දවස කරන්න බැරි දවසක් කෙනවා එදාට මේ වාස් සියල්ල නැති වෙලා නවා කියලා. එය සල්ලි හොයෙන ගමන් රස්සා කරන ගමන් ගෙවල් දොරවල් හදන ගමන් මෙ සෑම දෙයක්ම කරන ගමන් එයා දකිනවා. කවදාහරි දවසක මැරෙනෝ. ඒ මැරණ කෙනෙක් වශයෙන් මට පින්කුසල් අවශ්‍ය වෙනවා මම මේ කුසලේ තුළ සමාධංව පින්දහම් කරගන්නවා කියල මෙයා, නිරන්තරයෙන් කුසල් දහම් මටන්න ඉදිරිපත් වෙනවා. පටිසෝතගාමී ජීවිතය කියල කියන්න පින්වාත්නී ඔන්න ඕකයි. ලෝකය හැමදාම එක පැත්තකට කැරකෙද්දී පටිසෝතගාමී කෙන නිවන පැත්තටය. මාාවතවල් දෙකක්. පාරවල් දෙකකින් තමයි මේ ගමන යන්න වෙන්න පින්වන්නේ. සමහරයට ඔබේ බිරිද අනුසෝතගාමී වෙන්න පුළුවන්. සමහරයට ඔබ පටිසෝතගාමි වෙන්න පුළුවන්. ඔබේ ස්වාමියයා අනුසෝතගාමී වෙලා ඔබ පටිසෝතගාමි වෙන්න පුළුවන්. පටිසෝතගාමී මාර්ග පෙන්වත්ම කවරුත් ඇදගෙන යන්න බෑ. මාර්ගය කියල දෙන්න විතරයි පුළුවන්. දෙැ අපි වඋනත් ඔබට මේ ධර්ම දේශනාවන් කරද්දී. අපි කියනවනේ පින් කරන්න කුසල් කරන්න කියලා කියනවා. කිව්වට කරවන්න බෑ අපිට. බුදුකෙනෙකුට නුනත් පුළුවන් මාරගය පෙන්නන්න විතරයි. ඒ බුදුරජාණන් වහන්සේට බෑ මාර්ග යවන්න බෑ. ඔබ යා යුතුයි. මාර්ග පෙන්නෙනව බුදුවරු මාර්ගේ යනෙ කඔබේ වැඩ. ධර්මදේශනා කරනවා අපි දේශනාව අවබෝධ කරගෙන මාර්ුගේ ගමන් කරන ඔබේ වැඩ. බිඳද මාවතක අදදිස්වාමයා තවමාවතක යනවා සමරිට ඔබේ දරුවෝ පටිසෝත ගාමීමාවතෙන් බැහැර වෙන්න පුළුවන්. ඔබ පටිසෝත ගාමීීමමාවත්තක ඉන්න පුළුවන්. ඒක තමයි ලෝකෙ ස්ොභහාවේපෙන් වටන්නේ. මොකද මිනිස්සු හැමෝම එකවගේ නෑනේ නානත්ත සංඥන්. විවිධාකාර සං්ඥාවන් වලින් යුක්තව ජීවත්වන මිනිස්සු ඉන්නේ. තින් එනිසා? පටිසෝතගාමී මාර්ගයකට එළඹෙන්න බුදුරජාණන් වහන්සේලා ධර්මය තුළ දේශනා කරලා තිබෙනවා. සමාර්වයට අනුසෝතගාමීව ගියපු අය එක එක කාලවලදි මේ ධර්මය අවබෝධ කරනවා. අපිදන්නව පින්වත්න එක එක කාල කියල කියන්නන්නේෙදැන් සිද්ධාර්ථ මහබෝධි සත්්‍යයන් වහන්සේ. විවාහු නේපින් වත්නි අවුරුදු දාසේදී. අවුරුදු දසේදී විවාපත් වෙලා අවුරුදු විසි නමය වෙද්දී පටිසෝතගාමී ජීවිතයකට එළමුණ රම්ය සුරම්ය සුභ කියන මාලිගාවල අනන්ත සැපවින්ද. එවගේම තමයි මේ ජීවිතයේ ගත කරන්න පුළුවන් සියලුම සැපසම්පත් සිද්ධාරත මහබෝධි සත්වයන් වහන්සේ ගිහි කල වින්ද ලෝකෙ ලස්සනම කාන්තාව හිටියෙත් උන්වහන්සේ යශෝදරාව. ඒවගේම තමයි දවස් හතකින් සක්විත රජකම ලැබෙන්න්න තිබේ උන්වහන්සේට. ඇය අභිනිශ්්‍රමණය කරන දවස අර්මාරයා කියන්නේ. ස්වාමීනිි යන්න එපා කොහෙද මේ සැපසම්පද්දාල යන්නේ. තව දවස් හතකින් ඔබට සක්විති රාජ සම්පත්තිය ලැබෙන්ල යන්නේ. ඇනිසා මේ ව දාල යන්නේ මොකටද කියලාහනු. සිද්ධාරත මහබෝධි සත්්‍යයන් වහන්සේ. කොතරම් පටිසෝතගාමී මාවතක් අනුගමනය කලා ද කියල කියනවා නම් ඒ අවස්ථාවදී කාරල ඉවතදාන කෙළපිඩක් වගේ. උවහන්සේ මේ සැපසම්පත් අතෑරිය කියනව සක්විති රජ සම්පත්තිය. එවගේ පිින්වත් අනුසෝතගාමී මාවතකට එළමෙන කෙනා එයාට මේ සැපසම්පත් කොච්චර තිබ්බත් වැඩක් නෑ. එය උත්සාහ කරන්නේ පුළුවන් තරම් සසර දුකින් නිදහස්වීමේ මාවත හොයන්. බුද්ධ කාලයට පුරහතන් වහන්සේලා පවාපින්වත්න්නේ ඒ මාව අනුගමනය කළේ. ලෞකිකය අදාළම වන්නේ නෑපින්වත්න පටිසෝතගාමී මාවතට ලෞකිකය අදාළවන්නේ අනුසෝතගාමී මාවතකට පමණයි. ලෝකයේ කැරකෙන පැත්තට කැරකෙනයට ලෞකිකය ආදාලයි. බිරිදා අවශ්‍යයි දරුව අවශ්‍යයයි ගිවල් දොරවල් අවශ්‍යයි, යානවාහන අවශ්‍යයි මෙ හැම දෙයක් මෝනේ. හැබැයි අනුසෝතගාමී ජීවත්වෙන කෙනට වඩා පටිසෝතගාමී මාර්ගගත පුද්ගලයා වෙනස්. එයාට පින්වත්නී දුක ඇතිවෙන්නේ කොහොමද දුකට හේතුව මොකක්ද දුක නැති කරන්නේ කොහොමද දුක නැතිකිරීමේ මාර්ග මොකක්ද කියලා යා හොයනවා. අන්න අනුසෝතගාමී පුද්ගලයට වඩා වෙන. පටිසෝතගාමී මාවතය ගවන් කරන කෙනා. එතකොට පින්වත්න්නේ අනුසෝතගාමී පුද්ගලයටට කොච්චර දුකක් ඇතිවනත් ඒව දුකක් වශයෙන් යා ගනන්ගන්න. ආ ෙඩවුණානේ දැන්සනී පයින එකකමක් නෑය කියලා හිතන. නිසා පින්වත්නී දැන් මේක පොඩක් විග්‍රහ කරලා ගන්නවනං අද සමාජයේ ජීවත්තන මිනිස්සුත් එක්ක බලද්දී පටිසෝධගාමි මිනිස්සුන ගොඩාක් අඩුයි මොකද ධර්මය අපි කියල දුන්නට ගොඩාත්්‍යනෙක් මේ ග්‍රහණය කරගන්න ඉතාම අල්ප ස්වල්පයයි. ඒගොල්ො තමයි පටිසෝධගාමී මාවතේ ගමන් කරන නඇත්තෝ බවට පත්ව වන්නේ. ැ අනක්ියල නාම අනුසෝතගාමි හරට යන්නේ අතායන් ඉතරාපජා තීර මේවානු දාවත්්‍යය අනෙක්ෂියලු දෙනාම මෙතරට තමයි දුවන්නේ සසරෙන් එතරට දුවන්නේ කහිප දෙනයි අනෙක්සිියලු දෙනා මෙතරට තමයි දුවන්නේ. මේ ලෝකයේ පිින්වත්නී සීයට අනු නමයක්ම කිව්වොත් අනුසෝතගාමීඒගයන්නේ ඒ අය හැම දෙනාම යන්නේ අනුසෝතගාමී පිළිවෙත් මගකට. කවුරත්රන්න පින්වත්න්නේ විවාහවෙන සත්තුත්තු වහාා වෙනවන්නේ. දැන් සත්ත ලෝකෙත් තිඉන්නා සමහර සත්තු පින්වත්න ඒගොල්ලො දරුමල්ලු හදනවා. විවාහ වෙනවා. ඉලකට පින්වන්නේ කැලේ ජීවත්වෙන ගම තමන්ගේ දරුවන්ට කිරිපවල දරුවන්ග පෝෂණය කරනවා. ගේ කුරුල්ලො වගේ සත්තු ගෙවල් හදනවා. වඩුකුරුල්ලො වගේ සත්තුත් තමන්ගේ කූඩු හදාගන ජීවත්වෙනවා. නැ ඒ සත්තුත් කරන්නේ අපිරණ ටිකමනෙේද. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පංවටන. අපි කරන ටික මේ සත්තුත් ඒේ සත්ව ලෝකෙ කරන වන්නං. අපි සත්තු අතර වෙනසක් නෑ. අපිසා සත්තු අතර කිසිම වෙනසක් නෑපින්වටන මොකද ධර්මමාරගයෙන් බැහරවිච්ච කෙනා සහ සතෙක් අතර කිසිම වෙනසක් නෑ. ධර්මමාරගෙන් බැහැරවිච්ච කෙනා ඒ කාන්තේම ඕනම වෙලාවකද දේ හටගන්නකළුව. ධර්මමාර්ගයෙන් බැහර විච්ච කෙනා ඒකාන්තේ මඕන මොමොහොතකදදි මහය හටගන්න පුළුවන්. ධර්මමාර්ගයෙන් බැහැරවිච්ච කෙනාට ඒකාන්තේම කොතනකනත් රාගය ඇතිවෙඩ පුළුවන්. ඒකන බලන්න තැනක් නොතැනක් නෑ ගංගාදී ඇලි වලයි හම්ම තැනව මේ විනිස්සු කාම සංසාරයේ ඒදෙන විදියනෙ. මිනිස්සුන්ට පින්වනි බලලු බලල්ලුගාන්ට මිනිස්සුන්ගේ සංඥා දැම් පහල වෙලා තියවා. ලෝකෙ පරිහාඩිය. ඉති. ැල්ලට පස පි ගන්න මනිසුන්ටද මට මෙතැනද පැහැදිලි කරන තියෙන්නේ. අනුසෝතගාමී මාවත්තක ගමන් කරන ලෝකයක මිනිස්සු හිතාන්නේ ඇත්තටව ලෝකයා කරන දේවල් ටිකම අපිත් කලාම හරි. ගෙවල් දොරවල් හදනයක සත්තුත් කරනවා ලෝක අනෙක් මිනිස්සුත් කරනවා. දරුමල්ලු හදනයක සත්තුත් කරනවා ලෝකය අනෙක් මිනිසුත් කරන. ඒන දැ. මනිසුන් දේශේ පානයක් නෑ කියල කියන්නේ. ගැහුවෝත් ගැහුවක්. ඒ විදිට ඉන්න පුද්ගලයොත්තමයි අද ඉන්න පිින්ගන්නේ. බැන්නොත් බැන්නම්. දැන්ටකොට සත්ත ලෝකෙත් තේෙමනි. බල්ලෙක් සපාකෑවොත් බල්ලෝ අනිතවන් ඔක්කෝමටි එකතු වෙළලා අ අනිත් බල්ලව සපාගෙන කනවා. හැබැයිපින්වන්න ඒ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ බල්ලෙක් අපේ කකුල කෑවොත් අපි බල්ලග කකුල කන්න යන්නේ නෑන කවදකවත්. අනු සෝතගමී පිළිවෙල කියල කියන්නේ. කෙනෙක් මට වෛර කරනවානං ඒ වෛරකරන කෙනට ම පෙරලා වෛර කරන්නේ යන්නේ නෑ පින්වත්න්නේ. කෙනෙක් මට දේශකරනවන ඒ දේශකරන කෙනාට ම පෙරලා දේශ කරන්නේ යන්නේ නෑ අන්න අනු සෝතගාමි පුද්ගලයා. අර ගාථාවක තියෙනවා අනේ ද අක්කෝදේන ජිනේ කෝදම් අසාදුම් සාධනා ජිනී. ජිනේ කදරයන්දානේන සච්චේයන අලිකවා දිනා. මේ ලෝකයෙහි ක්‍රෝධ කරන මිනිස්සු ජයගන්න පුළුවන් කරෝධ නොකිරීමේ. එවගේ ම තමයි අසත් පුරුෂයන්ව ජයගන්න පුළුවන් සත්පුරුෂකමින්. දැ බලන්න මෙතනදී කරෝධ කරන මිනිස්සුන්ට පෙරලා ක්‍රෝධ කරන්න ගියොත් ක්‍රෝධය බලවත් එෙන් නැද්ද අනුසතගාමී ලෝකයේ ඒමයි. නුස්තගමී ලකනම් පින්වත්න ්‍රෝධ කරට පස්සේ ආයෙත් නැවත ක්‍රෝධ කරලා ගහල මරල කපල කොටලා හිංසා කරලා පලි අරගන්නම තමයි හදන්නේ. හැබැ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන පටිසෝතගාමී ජීවිතයක තිෙන්නෙම පින්වත්න ක්‍රෝධ කරන මිනිස්සුන්ට පෙරලා කරෝධ කරන්න එපා. ක්‍රෝධකරන්න අනු සෝතගාමි පුද්ගලයෝ ක්‍රෝධ නොකරන්නේ පටි ස්ෝත ගාමි පුද්ගලේ. ඒවගේම තමයි අසාදුම් සාදු නාජිනි අසත්පුරුෂයෝ තමයි අනුසෝතගාමී ය ජීවත් එන්නේ සත්පුරුෂෝපිින් වත්නී පටිසෝතගාමි. අසත්සත්රු සත්පුරුෂයාව පෙලද්දී සත්පුරුෂයමකොද කරන්නේ. ආයි නැවත අසත් පුරුෂකන්කරගන යන්නේ සත්පුරුෂ කමින් මහුට සලකඩු. දෙ බලන්න තමන්ට කෙනෙක්ි අ වැඩක් කරානං අකටයුත්තක් කලා නං, ඒක මතක තියාගෙන පලිගන්න උත්සාහ කරන්නේ කවුද අසත් පූර්ෂය. දෙම් බලන්න දේවදත්ත හාමුදුරුවෝ සස්සර ගම නෙම අප ලෝතුරා භාග්‍ය වතුන් වහන්සේගේ පලිගන්නාවේ වෙන මොකක්කට නිසානේවෙනි. අ රන්තලයක් නිසානේ. රන්තලිය නිසා මම උඹෙෙන් උපදින භවයක් භවයක් ගාන පිගන්න කිව. දෙම් බලන්න ඒක නිසා වෙච්ච නස් පැත්තිය බලන්නේ. අසත් පුරුෂයා කියල කියන්නම පින්වත්න යන්නේ එකයි. කොතනක වනත් අසත් පුරුෂයාට පුළුවන් පලිගන්න. දෙ බුදුහාමුදුරෝ දේශනා කරනවා අසත් පුරුෂයා සහ සර්පයා. අසත් පුරුෂයා කියල කියන්නේ පින්වත්නි සරපයාට වඩා විශයි කියල කියනවා. අර සස්කෘත ස්ලෝකවල තියෙනවා, සරපහ කරූර කළ කූර. සර්පාත් ක්‍රූරතර කලා. මන්ත්‍රෞෂද වසාත් සර්පහ කල කේනෝප ශාමයතය කියලා. ඒක කියන්නේ සරප විෂ සහ අසත් පුරුෂ විස. සරපයෙක් දෂ්ට කලොත් එම පින්වත්න්නේ විස නසන පෙදෙක් ගෙනල්ලා සර්ප විස අයින් කරන්න පුළුවන්. හැබැයි අසත්පුරුෂයක් ගැහුවොත්තේ මා ඒක කවදාකවත් මේවා කරන්න බෑ අයි කරන්න බෑ ඒ මෙතනද කියන්නේ හේතුව තමයි. අසත් පුරුෂය ඉන්නව හිතේ තියාගන පලිගැනීමේ චේතනාවේ. ඔබට මතගයින්න අ සුුවංගල සිටුවරයක් ගතාාවනේ. පිංවත්නී පෙර කාශව බුදුහාමුදුරුවන්ගේ කාලයේ සුමංගල කියල සිටුවරයෙක් හිටිය. මේ සිටුවරය හරීම ශ්‍රද්ධාවක්දයි. කාශිව බුදුරජාණන් වහන්සේට තාම ශ්‍රද්ධාවන් යුක්තව ගන්ධ කුටියක් කරලා පූජා කරපු මහානුභාව සම්පන්න සිටුවරේ. මෙයා නිතරම භාග්‍යයොතුන් වහන්සේ මුණගැහෙන්න කාශ බුදුරජාණන්සේ මුණගැහෙන්න්නේ යනවා. දිනකට තුන් අතාවක් ගිහිල්ලා තමන් කරවපු ගන්ධ කුටියට බුදුරජාණාන්සි හිටියක්න දත් උපස්ථාන කරනවා. පින්වත්න දවසක් භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියට උපස්ථාන කරලායන අතරතුර සුමංගල සිටුවරයා සේවක පිරිසත් එක්ක එනවා. එදදි දැක්කා. මහා දවල් හිසෙන් අනෙන් පොරොවගන නිදාගනින් හොරෙ. මේ හොරා රාත්‍රීකාලයේ ගෙවල් බිඳලා දවල් කාල නිදාගන්නවා. පින්වත්න සුමංගල සිටුවරෑ මේ හොරා දැක්ක සැනින් කිව්වා මේනම් ඒ කාන්තේම රෑ ඇවිදින දවල් නිදයන කෙනෙක් කියලා කිවා. එහෙම කියලා යන්න ගියා සිටුවර සේවක පිරිසයක් යන ගම කි්වේ. මේ නං ඒ කාන්තේම රෑ අවධියක් නිදල දවල් නිදියන කෙන හිසෙන්කාරණෙන් පොරෝගෙන නිද කියලා. එවැල පින්වත්න මේ හොරාටම කැහුණා. ඔරා හිමීට හැදාල බැලුවා කෞුද මේ මෙහි වචනයක් කිව්වේ කියලා. සුමංගල සිටුවරයා. අඳුනගත්ත කෞුද කියලා කිසි දෙයක් කරන්න බෑ මේ ඉන්නකාත් එක්කද. ආරක්ෂක බටයෝ සේවකයොත් එක්ක ඉන්නේ. එනිසා මුකුත් කරන්න බැරි නිසා හිතේ තියාාගත්තා පිගැනීමේ චේතනවා. ඒයිමට මේ වගේ වචනයක් කිවේ මංගුම පලිගන්නන් කියලා. බලන්න පින්වත්න අසත් පුරුෂයාගේ ස්වභාවේනේ. අන්න දැන් එදාරෑ අර හොරා හොරකං කරලා එනකොට සිටුවරයාගේ ගවගාලකට පැනලා හරකුගේ කකුල් කැපවා. කකුල් කපල යන්න ගියා. අනිත් ප හෝදා සිටුවර අඩාරංචයක්ක්කාවා අනේ ගවගාලේ හරකෙ කකුල් කපලා. කෑ ගහනව මරවේදනාවෙන් එල දෙන්න. පින්වනේ. සිටුවරයට අයිති මේ ගවගාලය එල දෙනුන්ට සිටුවරයා වෛද්‍යවරු ගන්නවලා බෙහෙත් කෙරෙව්වා බේත් කරවල සිටුවරයා කිවවා අනේ අසත් පුරුෂයක් වැඩක් මේක ඒ අසත් පුරුෂයාම විඳවයි කියන. එවැල පින්වත්න අර හොරා අනිත් පහෝදා රෑතුන් හොරකංකරලායිනකොට සිටුවරයාගේ ගවගාලය එල දෙන්නු කිහිප දෙනෙක්ගේ කකුල් කපල ගිය. දෙවෙන දවසත් පින්වත් සිටුවරයා කිසිීම කලබලයක් නැතුව. ඒංගල ටවර කියන්නේ පින්රිවත්න්නේ ඉතාම ශ්‍රද්ධාවයෙන් භාග්‍යතුන් වහන්සේ සරණගියපු කාශ බුදුරජාණන්සට උපස්ථාන කරන කෙනෙක්. තින් එනිසාත් දේශයක් ඇතිවෙන්න විදියක් නෑ. ඔන්න බලන්න පටිසෝතගම මාර්ගගේ ගමන් කරන පුද්වෙල. නැත්තං වෙන කෙනෙක් නම් කෞුදයක් ෝකුල් කැපපුයි හරක්ගේ මගේ ගව පට්ටිය කියල කෑගහල හොරාව හොයලා අනිත් පහෝදාම දඩුවමුද්දීලා එල්ල මරනවා. බේ ටුවර හෙම කරන්න කියියනෑ. සිටුවරයා අනිත් පහෝදාන් හරකුගේ කකුල්ලට බෙහෙදදාලා ඒ හරකුං ස්ුවපත් කළා. පිින්වත්නි තුංවෙනි දවස්සෙත් මේ විද්‍යහට කුල් කප තුංවිනි දවසෙත් ඒ විදිහම බෙහෙදදැම්ම. පිංවත්න මේ විදදි පිට පිට පස්පාරක් හරකුං කකුල් කැප්ව කියනවා. හරක් මර වේදනාවං කෑගහනවා. සිටුවරි අනිත් පහෝදා උදේ වෛද්‍යවරු ගින්නවලා. රුිකුල්ලට ෙත් කර කියවා. අනේ අසත් පුරුෂයගේ වැඩක්නේ ඒ අසත් පුරුෂයා ක රැස් කරගන්න කරමය රැස් කරගන යයි කියලා. මේ විදිට පින්ංවත්න්නේ හරකුන්ි කකුල් කපල ඉවර වෙලා සිටුවරයටක දැනුම් නැති නිසා අර හොරාමොකද කළේ තවත් දවසක හොර කමේ ගිහින් ඉද්දී. මේ වචනයක් නිසා අසත් පුරුෂාකම කියලා කියන වනයකට. හොර කමේ ගිහින් එදදි පිංවත්න්නේ. ටුවරයා ඇති හේනක් ගිනතිබ. හනක් ගිනිතයල යන්න ගියා මුළු හේනම පින්වත්ි ගිනිියාරගන ඔක්කෝම අල්ලු වෙලාගියා. සිටුවර අදේ ගහි බැලුවවා මිනිස්ස කිව්වා සිටුවරයාගේ හේනක් ගිනිතිෙලලා ටුවරයාගහි බැලවා මුළු හේනම ගිනි අරං කරන්න දෙයක් නෑ අසත් පුරුෂයගේ වැඩක් කියලා සිටුවරයා නි්ශද්ධව හිටිය. දෙවෙන දවසෙත් පින්වත් සිටුවරගේ හේනගිනි තිබ්බා තව පාරක් තවත් හේනක් ඒත් නි් අද හිටියා. අසත් පුරුයෙක්ග වැඩක් කියලා අය කමේ රැස්කරගෙන අරංයයි කියලා නිශද්ව හිටිය. ඔයවාගේ පවන්නේ පිටපිට පස් පාරක් කුඹරුවලට ගිනි තිබා කිය කියන. බලන්න පින්වත්න්නේ අර සිටුවරයාගේ වචනයක් නිසා අර අසත් පුරුෂයා රැස්කරගන්න පාපකර්මය වල තරම්. ඔව බලන්න පංවත්න්නේ දැන් පිටපිට පස්පාරක්කන්වලට ගෙනනි තිබ්බා එල දෙනුන්ගේ කකුල් කැපුවා ගවයන්ගේ කකුල් කැපුවා සිටුවරයායට අනර්තයක් කලා හැබැයි සිටුවරයා මේකින්. ඇවවාද පසු ඇනවවාද කියලා බලන්න ඕනව වනාා මේ හොරාට. දවසක් හොරා සිටුවරයාගේ සමීපතම සේවකයක් අල්ලගෙන හල් හතාර යවා හතා කරර යද්දී මෙයා අහනවා ඒ බං උඹලගේ සිටුවරයාට හරි කරදර ලුනේ. මේ දවස්සල කුඹුරුකි නිගත්තා එට පස්ස හරෝකෝු කකුල් කැපුවා. උඹලගේ සිටුවරයාට මේ එකක්වත් දැනුන් නැද ගානක්කොත් නැතව ඉන්න කියලා හන. එවෙල කියනවා අ සේවකයා. අනේ උඹ මොනව කියනවද බං අපේ සිටුවරයා භාග්‍යවතුන් වහන්සේ සරණ ගීලයින්නේ කාශ බදුහාමුදුරු සරණ ගිහිඉන්නේ. ගන්ධ කුටියක් කරලා දවසට තුන්වතාවක් කාශ බුදුරජාණන්සේට පස්ථාන කරනවා. නිතරම කියන්න බුදුගුණ. ඉතින් දවසට තුන්වතාවක් උපස්ථාන කරන්න මේ වස්කාලෙ සිටුවර යනවා. ය නිසා ඕවාගෙන සිටුවරයට වැඩක්නෑ සිටුවරයාගේ හිතතියෙන්නේ භාග්‍යතුන් වහන්සේටරපු ගන්ධ කුටියට කියවා. අන්නේ එවෙළම අසත්පුරුෂයා බලන්න අසත්පුරුෂයාගේ විෂ. අන්න එවෙළ මේ අසත් පුරුෂයා පින්වත්න්නේ මේ සිටුවරයාට එහෙනම් බුදුරජාණන් වහන්සේ වනේ ලොකු එනිසා බුදුරජාණහන්සේව මුල්කරගෙන ඔය ගන්ධ කුටියයුතු පස්ථාන කරනනක් කරන්නම් හොඳ වැඩක් කියල පින්වත්න්නේ වස්කාල අවසං වෙනවත් එක්කම බුදුරජාණ වහන්සේලා වස් පාවානය කරලා භික්‍ෂුණන් වහන්සේලත් එක්ක. නැවත චාරිකාවේ වැඩියා. එය චාරිකාවේ වඩිද්ධි පින්වත්න්නේ මේ අසත් පුරුෂයාමකද කළේ අර සිටුවරයක් කරපු, සුමංගල සිටුවරයක් කරපු භාග්‍යතුන් වන්සේගේ ගන්ධ කුටියට ගිනි තින්බා. මහරෑගීන් ගිනිි තිල යන්න ගියා. එවලේ පින්වත්න මුළු ගන්ද කුටියම ගින්දරෙන් අලුවෙලා ගියා, මිනිස්සු වටවෙලා ගින්න නිමුවා නමුත් පින්වි ගන්ධ කුටියෙන් ගන්න දෙයක් නෑ. එවෙලේ? ටුවරට මනිස්ු ගින් කියෙන ලන්න සිුතුමනි භාග්‍යතුන් වහන්සේගේ ගන්ධකුටිය ගිනි අරගන. ඉට පස්සේ එවෙල සිටුවරයා වටේ ගිහින් බලනවා මේනං ඒ කාන්තෙන්ම කෙනෙක් ගිනි තියලා. සිටුවරයා මොකද කරන්නේ හොදට විපරාම් කරලා බලනවා. සිටුවරට වැටහෙනවා වෙච්චදේ මොකක්ද කියලා සිටුවරයා මහායෙන් සාධ කාර්දෙන. සාද කරු න් ප සිින් නි මිනිස්ව වෙල්ලහනවා. ඔබ ඇයි මේ සාදු කාර දෙන්නේ ඔලුව හොඳ නැද්ද කියලානො. මෙච්චර මේ ගන්ධදකුටිය ගනි අරගෙන තියෙනවා. ඔබ දැම්මිතන්ට ඇවිත් සාදු කාරදිනා කියලා කියන. ඔබට දුකක් නැද්ද කියලා නො මේ විච්ච දේට. සිටුවරයා කියනවා මනුස්සයි නිවනනම් කිසිම දුකක් නෑ. මම භාග්‍යතුන් වහන්සේ වෙලුවෙන් ගන්ධකුටියක් කලා උන්න්නහන්සේ වැඩහිටිය භාග්‍යතුන්ාන්සේ ගන්ධකුටියෙෙන් වැඩියා කෞදෝ අසත් පුරුෂයක් ඇවිල්ලා මේකට ගිනිතියල ගිය. මගේ කුසලය මට ඉතිරි වුණා මට තවත් කුසල් කරගන්න පුළුවන් බුදුරජාණන්සේ වෙනුවෙන්. මම නැවත මෙතන ගන්ධ කුටියක් මීට වඩා ලස්සන ගන්ධ කුටියක් හදනවා කියලා කිව්වා. එවෙල පින්වත්න අරසත් පුරුෂයා මේ පිරිසතරන්වා. මේක ඇහුන මෙයාට. පින්වත්න බුදුරජාන් වහන්සේ චාරිකාවහි වැඩම කරලා නැවත සුමංගල සිටුවරයක් කරපු විහාරයටාව. සුංගල ටුවවරයා ලස්සනටරපු ගන්ද කුටියේ භාග්‍යතුන් වහන්සේට සංගසතු කරලා පූජා කරන වෙලාවාවා. ඒ වෙලා වෙද්දී භාග්‍යතුන් වහන්සේ සුමංගල සිටුවරැගෙන් අහනවා සිටතුමනි මෙච්ච ලස්සන ගන්ද කුටියක් තිබ්බෙනෑනි මේක කරේ කොහොමදිකෙ ලැහවා. එ වෙල කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස කෞදු අසත්පුරුෂය ඔබවහන්සේ වස් පවාරණය කරලා වැඩියට පස්සේ ඔබ වහන්සේගේ මේ ගන්ද කුටියට ගිනිතියෙන. ස්වාමීනී මම ඔබ වහන්සේගේ මේ ගන්ධ කුටිය නැවත තිබිච්ච පරිදිම සකස් කළා. ස්වාමීණී ඒ අසත්පුරුෂයා ඒ කරපු අවැඩෙන් මට අනරතයක් වුණේ නෑ මට අරතයක් මයි වනේ. එනිසා ස්වාමීනී ඔබ වහන්සේටමාමය පිළිගණ්ඩනවා මා කෙරෙහි අනුකම්පාාවෙන් මේ ගන්ධ කුටිය ඒවසා වදාාරණ සේක්වා කියලා, ඒ අසත්පුරුෂයාටත් මං මේ පින් අනුමෝධන් කරනවා ඔහු සත්පුරුෂවේවා කියලා. සාදුකාර දුන්න මහා හණ්ඩි. එවල පින්වත්න ඔය පිරිසේ එදා වගේම ආර අසත්පුරුෂය ඉන්නවා. හොරා ඉන්නවා. ඒ හොරාත් පින්වන්නේි මේ කැහුුණ හොරාට. හොරා මොකද කර සිටුවරයා මරන්න තිීයක් අතේතියන් හිටියග නො එදා. සිටුවරයා මරන්න. ම සිටුවරය තනිවෙන වෙලාවා බලන්නපයි මරන්න. වචනයක් නිසා පින්වන්නේ මේ අසත්පුරුෂයගේ ස්වභාවේ බලන්න වචනයක් නිසා. සිටුවරයා මරන්න මේ විදිර ඉන්නකොට. සිටුවරයාගේ මේ වචනය ඇහිලා. අර හොරාට තමන් උණිහිටි දැන් අමතකුණ. තමන් හිටිය කොදනද තම මොකක්ද කරන්නයන්නේ කියන මත ගුණා. මේවෙලා එපින්ගන සිටුවරගේ අ හොරාට හොතටම කණගාටු හිතුුණා. අනේ මංමේ වචනයක් නිසා මේ සිටුවරයා කියපු වචනයක් නිසානි මෙච්චර දේවල් කරේ කියලා එවලම පිියහ බිමදාලා ඇවිල්ල සිටුවරයගින් සමභගත්තක න බැඳල සමභගත්තකින් අනේ සිටතුනීමට සමමාාවවෙන්න. මමයි මෙච්චර කාලයක් ඔබට අනර්ථයක් කළේ. ඔබේ ගවගාලය හරකුන්ගේ කකුල් කැපපුයි මමයි ඔබේ හෙන් ගිනිිතිවේ මයි දැන්ගුණන පාපචාරණය කරනවා. මේ ගන්ධකුටට ගිනි තිබ්බෙත් මමයි. සිරුවරයානවා මං ඔබව දන්නෙත් නෑ. ඔබමන් දැකලත් නෑ කවුද ඔබ කිය ලැහව්වා. එට පස්සෙ තමයි අර හොරා කියන්නේ. අනේ සිටතුමන දවසක් ඔබ මේ ගන්ධකුටියට උපස්ථාන කරලා යනකොට ඔ. සේවක පිරිසත් එක්ක යද්දි මම හිසෙන් කනින් පොරවගන මග නිදාගන හිටියා. එවෙලේ ඔබ කිව්වා මේ නම් එකත් එකටම රෑ ඇවිදිෙන දවල් නිදයන කෙනෙක් වෙ නැතිමේ ඉන්නේ හිසෙන් කනින් පොරවගෙන බලාපල්ලකු කියලා ඔබ සේවකයන්ට කිව්වා. එ එසිටුතුමනි මම ඇහැදාල බැලෝමේ කවුදමේ වචන කිව්ව කියලා සාමාන්‍යය කෙනෙක් කිවනම් මං ඔහුට නැගිතුලා පහර දෙෙනවා. නත් ඔබ සේව පිරිත්ය එක විටපු නිසා මට මුකුත් කරගන්න බැරුවගිය. ඔබෙන් පලිගන්න තමයි මෙච්චර කාලයක් මේ විදියට ඔබට මං මේ වගේ දේවල් කළේ කියල කිව්වා. එවලේ පින්වත්න සුමංගල සිටුවරයා කියනවා. අනේ මගේ අතෙන් එදා ඒ වෙච්ච වචනයෙන් වැරද්දක්වුණනානං ඔබට සමාවෙන්න කියලා කිව්. බලන්න සත්පුරෘෂයාගේ ස්වභාවය. සමාමගත්ත පින්වත්නි. එවලේ අර අසත්පුරුෂයා කියනවා. ඒේ මගගේ ස මාව ගන්නන්නේ පාසිරතුමනි මයි ඔබට වැරද්දක් කරේ. මට සමාවෙන්ම. මං ඔබේ බැලමෙහි වැරකං කරන සේවක එක්වෙන්නම් කියලකිවා. එවෙ සු මංගල සිටවැරයා කරපනා කරා මේකා වචනයක් නිසා මෙච්චර අවැඩක් කරා නං ඒකාන්තේම්ම දරුණු අසත්පුරුෂේ භාග්‍යතුන් නාස්ේක කුටියට ගිනිතියන්න ඕන්නනෑනේ මට මොනදේකළත් ඇනිසා මේකව ළඟට ගන්න හොදන අතේ දුරින්තියාගන්න ඕනෙහි කියලා. පින්වත ඔබ මට සේවේ නොකළටකමක් නෑ. ඔබ ඔබේ පාඩුවේ නිදහස ජීවත් එෙන්න්න ම මගේ පාඩුවේ ජීවත් එෙන්න්නම් කියලා ඇත් කරලා තිබබ. බලන්න පින්වන්නේ සාවාන්්ඩෙන් එක පාරක් දෙපාරත් තුම්පාරක් නෙවෙයි. අපි කීපාරක්න අසත් පුරුෂයන්ට සමාවදිීලා තියෙනවද. හැබැයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. අසත් පුරුෂ වැඩක් කළොත් පින්වත්න එයාට සමාව දෙන්න. හැබැයි එයාාව ලංකර ගන්න නං. මෝඩ වෙන්නපා කියලකිවා. ලංකරගන්න ඔවා අනුවනෙක් එන්න එපා මොකදයි ලංකරගත්තක් කියලකෙනෙ ආපහු දෂශ්ට කරනවා. සමාහරවිට ඔබට අනරතයක් කරපු ආවැඩක් කරපු ඔබේම සේවකයෙක්වෙන්න පුළුවන්. සමහරයට ඔබට අනරත්තයක් කරපු ඔබට අනන්ත දුක්දීපු ඔබව දාළගේ පෝබේ පෙම්මතා පෙමදය වෙන්න පුළුවන්නේ සමරියට එහෙම දේවල්තිෙනවන ීවිතයන සමාරයට ඔබට පිටුපාලා ඔබ ඔපා කියලා ඔබ අතෑරල ගියපු අය. ලඟට එන නවති. අවට පස බ සමාවදිල ගන්නවා. හැයි ආයිමතේ ගොල්ලෙ වැරද්ධම කරනවා පින් වන්නේ හොද මතකතියාගන්න. ඔබමයි ඒකෙන් දුක් වෙන්නේ පසු තැවෙන්නේ. හෙනම් දැන් අසත් පුරුෂයා කියල කියන්නේ හවදාවත් පටිසෝත ගාමී මාවතේ ගමන් කරන කෙනෙක් නෙවේ වන්නේ. එයා හැමදා ම අනු සෝත ගාමී, ඒයටට කවදාකොත් පටිසෝත ගාමී ජීවිතයක් ගත කරන්නට වශනය. කෙනෙක් වචනයක් කිව්ොත් ඒ වචනයට දහස්වාරයක් පලිගන්න හදන්නයා. එනිසා පංවාත්ී බලන්න මේ අනුසෝතගාමී ජීවිතයක් ගත කරන කෙනවා ඒ කාන්තයෙන්ම සත්පුරුෂයි. එයාට වෛර කරන කෙනට පෙරලායා වෛර කරන්න සමාව දෙෙනවා. හැබැයි ළඟට ගන්නේ නෑ. ඒවගේම තමයි අසත් පුරුෂ කංකරන කෙනා කවදාක්කවත් අසත්පුරුෂයා හදන්න මොකටද පලිගන්නමයි හදන්නේ. අනුන්ට වෛර කරන්න දේශ කරන්නමයි හදන්නේ. හිංසා පීඩා කරලා යාව? එෙලන්නමයි හදන්නේ බල නසත් පුරුෂයාගේ ස භහාවේනේ එහනන් දැම් මේ ලෝක අනුසෝතගාමීව ජීවිතයක් ගත කරනවා නම් පින්හත් ඔබ කිසිම දවස්සක කිසි කෙනගෙන් පලිගන්න යන්නේ පා. පලි ගන්නවා කියල කියන්නෙම හතුරෝ වැඩිවෙනවා. අපි හතුර වැඩි කරගන්න නෑන පින්ත් පුළුවන්තරම් හතුරු අඩු කර ගන්න ඕනේ මන මේ ජීවිතය කිසි කෙනෙක් එක තරහ වෙලා ඉන්න චැමතිනෑ ොකද තරහාඋනා කියල කියන්නේෙම හතුරෙක් නිර්වාණය වුණනා කියල කියන එකයි. ඒ හතුරක් කොයි වෙල අපෙන් පලිගන්න උත්සාහ කරයිදි කිය කියන්න බෑපින්වන්නේ. දැන් අපිත් එක පරාවිච්චි කෙනෙක් නවනන් ඒ තරා විච්ච සත්පුෘුෂයා කොයවෙල හරි අප පලිගන්න අපින් වන්නේ. ඒ පලිගන්නකොට එයා සමහරට මරන්න පුළුවන් සමාරට අපට ගහන්න පුළුවන් අතපය හඩන්න පුළුවන් අපටමයි ඒකෙන් අවැඩක්වෙන්නේ. එනිසා අසත් පුරුෂයොත් එක්ක කිසිම වෙලාවකද වැඩිය වැඩිය ැදනු කරන්නන්න පා. ඕනම දෙයක් අතේ දුරින් තියාගන්න සත්පුරුෂියංග භජනය කරන්න. එකන බුදුහාමුදුරු දේශනා කරන්නේ. නබජේපාපකගේ මිත්තේ න බජයපුරි සාධමි. භජේත මිත්තේ කල්්‍යානේ ජයත පොරිසුත්තන. පාප මිත්‍රයන් ඇසරු කරන්න එපා. කල්්‍යාන මිත්‍රයන් ඇසරු කරන්න. එවගේම තමයි භජනය කරන්න එපා අකුසල් කරන මිනිස්සුන්හ. භජනය කරන්න කුසලේ නිරත වෙන මිනිස්සුන්. කල්්‍යයාන මිත්‍රයංග ජනය කරන්න කියලා බුදුහාමුදුර දේශ කරන්න. ඒනම් පින්වත්න්නේ මේ අනුසෝතගාමී ජීවිතයක් ගත කරන ඔබට එතනින්මං කියල දෙන්නේ පාඩමක්. ඒ පාඩව තමයි පින්වත්න්නේ කිසි සේත්ම අන් මිනිස්සුන්ට අසත් පුරෘෂකංකරගෙන යන්න එපා. අක්කෝදයන ජිනේ කෝදන්, ක්‍රෝධ කරන මිනිස්සුන්ට ක්‍රෝධ නොකරීීමෙන් ජයගන්න බලන්න. අසාදුන් සාදුනා ජිනේ අසත් පුරුෂයන්ව සත්පුරුසකමින් ජයගන්න බලන්න. ජිනේ කදරියන්දානේන කෑදර මිනිස්සුන් ජයගන්න බලන්න පින්වත්නී. ධානය කරවීම දන්දීමි. සමහරු ඉන්වන පින්වත්න තියාගන දෙන්න හංගං ඉන්න. අපිත් ඒක හොඳට දන්නවා මේ තියාගෙන තයි මේ නුස්සයා දෙන්න ඇත කියලා. හැබැයි පින්වත්න මනස්සයායටට අපි පාඩමක් කියල දෙන්න මොකකින්ද. අන්න ඒ මනුස්්‍යයාට මේ වගේ අවස්ථාවකදී. දෙ මේ කොරෝන අවසංගතය වගේ දෙයක් ඇවිල්ල තියෙනවන තුොට මේාවගේ අවස්ථාවකදි පින්වත්න තිබ්බටකමන්නෑ ඒ මනුස්ස්‍යයාට මොනාහර ටික ගීින්න්න ඕන. ඒ අවස්ථාධි තේරුම් ගන්නවා අනේ මෙච්චර මිනිස්සු නැතිබැරි වෙලාත්තු. අපට මෙච්චර තියාගනත් අපි දෙන්නේ නැතිබර මිනිස්සූ අපට විල්ල දෙවා කියලා හිතනාවා. අන්න එතකොට එයාට ඒමද මනස්සේක් නං එඒම තෙනව පින් වරන්නේ. අන්න එතකොට එයා පින් වර්නී ොකද කරන්නේ. තමන්ගේ ගාවතියන දේවල් දෙන්න පෙළවෙනවා. අසත් පුරුෂයා සත්පුරුසකමින් ජයගන්න ගමන් කෑදරයා දන්දීමි ජයගණ්ඩ ඕනි. බත්විගානක් කරරි බෙදලයාට දෙන්න ඕනේ ඉදා කාපන් කියලා. ඒඟට පින්වන්නේ සච්චයන අලිකවාදිනාව සමාජය බොරු කියන මිනිස්වන් වනේ ඔය ඔක්කො මනුසෝතගාමී පුද්ගලියෝ. කෑදර මිනිස්සු අසත් පුරුෂයෝ, බොරු කියන මිනිස්සු ක්‍රෝධ කරන මිනිස්සව ඔක්කොම අසත් පුරුෂිෝ. එතකොට ඔය හැමෝම ගමන් කරන්නේ මොකක් මසද. අනුසෝතගාමී මාර්ගයක් තුළතමයි ඇගුළු ගමන් කරන්නේ. ඒනම් පින්වත්න මේ බොරු කියන මිනිස්සුන් අපි ජයගන්නවනි කකෝමද. බොරු නොකීමේ. ලෝක පින් වන්නේ බර කියන මිනිස් ඕෝනොතරක් ඉන්නවානන්නේ ඒ බොරු කියන මිනිස්සුන්ට අපි බොරු කියන්න හොදනෑ. පෙරලා ඇත්ත කියන්න ඕනේ ඒ ඇත්ත කියද දෙ පින්වත්ති ඒ මිනිස්සු සත්පුරුෂ වෙනවා. ඇත්ත කියන මිනිස්සු බවට පත්වෙනවා. එනම් අපි ඕනම මොහොතකදී. අනු සෝතගාමී මාර්ගයෙන් බැහැරව පටිසෝතගාමී මාර්ගය තුළ ගමන් කරන්න උත්සාහ ගන්නට ඕන. අනුසෝතගාමී මාර්ගයේ කියල කියන්නේ කිසිම දවසක පින්වටනී සාර්ථක ගමනටනෙ වෙයි. ැත නත සසර දික්වනය කයිවවෙනි, අනසෝත ාමී මග පිළිවෙතක හැබැයි පටිසෝතගාමී මග පිළිවෙතේ සංසාරගමන කෙටිවෙනේ කයිවෙන්නේ. එකන පින්වන්නේ දැන් සත්පුරුෂයාට කවදාකවත් සසර දිගන ෑනනි. අසත්පුරුෂයාාටන සංසාරයේ දිගනි එනම් සත්පුරුෂකමින්ම ජීවත් එන්න අසත්පුරුෂකම් මගෑරගන්න සත්පුරුෂභාවේම වඩවඩාත් වරධනය කරගන්න. ජීවිතේ පින්වත්නි මරණය කියන්නේ කොත නදැනෑ. එනිසා ද මේ අවස්ථාවෙන අපට හොඳට වැටහෙනවා කොයි වෙලේ ඇදගෙන වැටයික් දන්න කලන්තයක් අල්ලලා නැත්තහිෙන් බිරිස්සාවක් ඇසක් වුණක් ඇදිලා එක පාරම ජීවිතය අවසංවන්න පුළුවන්.ති ඒනිසාපින් වත්න මොක් මොකින් මොකක් වේදකේ ලි දන්න. ඉන්නකං සත්පුරුෂ වෙන්න පින්වන්නේ. තමන් මේ මනුස්ස ලෝක ඉන්නකම් පුළුවන්තරන් අනුන්ට සත්පුරෂ සංසේවනා ආශ්‍රය කරන කෙනාවන සත්පුරුෂය කාශ්‍රය කරන්න. ඔය අසත් පුරුෂ වැඩ කරන අසත් පුරුෂයන්ව දුරින්ම බැහැර කරලා දාන්න. අන්න තොකොට පුළුවන් පින්වත්නී මේ ජීවිතය ජයාරගත්ත හොඳ කෙනෙක් බවට පත්වෙන්න දැම් මනුස්සයෝ මැරිලගියාට පස්සේ තමන්ගේ ගුණආහන් ආසයිනෙ තමන් ගුණහන් සයි මැරුණට පස්සේ. සමන ලෝකයක්ත්තේමනේ ඉන්නකංගවුරුත් ගුණ කියන්නෑ මලාට පස්සේ තමයි ගුණ කියන්නේෙනෙ. එය නිසා පින්වත්නී? මැරුණට පස්සෙ හරි මන්ගේ ගුණය රැඳෙන්න්න නං සත්පුරුෂකමින් ජීවත් එෙන්ට ඕන. නැත්තං අසත් පුරුෂ වැඩ කර කර හිටි ොත් කවදාකවත් තමන්ට මැරිල්ල ගිහිල්ලවත් තමන්ගේ ගුණේ කවුරුත් කියන්නේ දැ අපි දැක්කන පහුගෙදවසක බුදු දහමට අපහස කරපු මේ බුදුන්ගගේ දේශයක් නෙවෙයි කියපු අපේ ආගම සින්දුවලට පහරදිීපු එකඒක මිනිස්විටිය මිය ගියාට පස්ස පින්වන්නේ බහුතරයක් පිරිසමොකද කිවේ. ඒ රට ඉප දෙෙ එපාගේබ මිනිස් විටියා එම කිවන්න පින්වත්න්නේ. එනිසා සෝමහා මුදුරුවෝ අපවත් වනාට පස්සෙ ඒ වගේ කෙනෙක් මියගියාට පස්සේ මිනිස්සු බලන්න කියන දේවල්. අපට ඒ හොඳට ඇහැවනන. ඒවගේ සත්පුරුෂයක අවසන් ගමන් යනකොට සත්පුරුෂයාට කියන වර්ණනාව සහ අසත් පුරුෂයෙක් මේිය ගයාාට පස්සේ මිනිස්සු. එලියෙන් කියයි අනේ හොඳ කෙනා ජීවත් එච්ච සත්පුරුෂයා කිය කියයි. ැයි ඇතුළේෙන් අම නිසු සාප කරනවා. මිනිස්සුන්ට කියාගන්න බැරි නිසා නිවංසුව ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඔය ආගමට බැනපු මේරට ඉප දෙන්න එපා කියපු මනුස්සයකට කවදාකවත්, නිවංසුවනම් ප්‍රාර්ථනා කරන්න හොඳනෑැපින්වට. එයට හේතුව තමයි අපිට නිවංසුව ප්‍රාර්ථනා කරන්න තියන්නේ හුදෙක්ම සත්පුරුෂයකුට පමණයි. අස පුරුෂයකුට කවදාවත් නිවංසුව ප්‍රාර්ථනා කරයි කියලා නිවන් දකින්න බෑනිනේ නිව දකින්න බැෑ. නිසා පින්වත්න්නේ සත්පුරුෂ වැඩ කරන්න පුළුවන් තරන් ජීවත් වෙලා ඉන්නකන්. අසත් පුරුෂකන් කරන්න එපා. මනුස්සේ ජීවත්වෙලා ඉන්නකං ගුණ ගයන්න. චෝදනා කරන්නේ මනුස්සේ අට ඔබ වැරද්දක් කරනවන කෙලිින් කියන්න වැරද්දක් කරනවා කියලා. ඒක ගිවේවා පැවිදිවේවා ඕනම පුද්ගලයකුට පින්වත්නී ඒ කරන්න පුළුවන්. අපට කෙලින් කතා කරන්න ස්වභාවේ නෑනේ. අපි ඇතුළෙන් බයිනවාින් අපි මොකද කරන්න නේසර්. හාමුදුරුවනේ කියලා කියලානේ අපි ඇතුළෙන් බහිනවා කවුලුවරය අමනාට පස්සේ මේ අහා මෙහෙමයි කියලා ඒ මනුසර නැති තැන බලිනවා ඇත්තැන හොඳ කියනවා නැ පින් වදන්නේ නති තැන බයිිනකොටඒ වැරද්දක් දකලාන්න අපි බනින්නේ ඒ වැරද්ද මූුණටම කියන්න කීවට පස්සේ මනුස්සය අයිවැරද දෙෙක්ක හදා ගනිී නැති තැන බනින්නේ යන්න්න එපා කිසි කෙනෙක්ට දොස් කියන්න එපා කිසි කෙනෙක්ට ඒ දොස් කියනවා බනිනවා අපි එයාට මේ අවලාදපවාද නගනවා කියල කියන්නම පින්වත්න්නේ අපි අසත් පුරුෂෝ. සත්පුරුෂයාගේ වහාවේ තමයි වැරද්ද දැක්කට පසේ ගරහලා කියල දෙන. සත්පුරුෂයා කියල කියන්නේ. වැරද දැක්කොත් ඒක හරියට පෙන්නුම් කළ දෙවා. අන්න එහනම් හොඳත මතක තියාගන්න පින්වත්න්නේ. මේ ලෝකයේ මිනිස්සු හැම කෙනෙක්ම අනු සෝතගාමී පිළිවෙතක ගමන් කරන අසත් පුරුෂ ජීවිත ගත කරන අයනං. අපි පටිසෝතගාමී මග පිළිවෙතක ගමන් කරන සත්පුරුෂයම් බවට පත්තිබ. මේ සත්පුරුෂකම වඩ වඩාත්වර්ධනය කරගෙන, මේ සංසාරගමන කෙටිකරගන් උත්සා කරමු. පටිසෝතගාමී මාර්ගයක් තුළ අපි අපේ දිවි පැවැත්ම ගත කරමු. ඒ තුළින් අපි හැම දෙනටම මේ සසරදුකින් සඳහට මතමිදීමේ මාර්ගය ලෞතුරා බුදුරජාණන්සේ දේශනා කරපු සත්පුරුෂයාට අත්වන, ඒ උතුම් මාරග නිවන් මාර්ගය වහ වහා ම අවබෝධ කරගන්න. උතුම් චතුරාර්ය සත්‍යාබෝධයෙන් සැනසෙන්න. අපි ඇම දෙනාටම මේ ධර්මානු ශාසනාවත්. උපකාරක ධර්මදේශනාවක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාධනාද පවත්තමු. මේ වෙලාව අපි වස්සාාන ධර්මදේශනා යුයුප් නාලිකාව තුලින් සද්ධර්මශ්‍රවනය කිරීමෙන් රැස්කරගත්තාව සියලුම පුුණෙ සම්බාර ධර්මයන් විශේෂයෙන්ම අද. දේශනාවට දායකත්වේ ගෙන කටයුතු කරන්නේක්ේටි සේවේනියුතු උඩගමගෙදර රණසිංහ මුදයාන්සේලාගේ අසෝකා කුමාරි මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුව වන්නේ, ශ්‍රී ලංකා යුදහමුදාවේ විශේෂකාරය බලකාය සේවේනියුතු සැප්තැම්බර මස නවවන දින සිය විසි නමවන ජන්මදිනය සමරණ M.G. රෝෂාන් සංජීව පෙරේරාපුතාට ආශුරුවාද පාර්ථනා කිරීම. එවගේම ඒ දරුවට නිදක් රෝග ස්වයේ පාර්ථනා කරනවා. මසු බ උපන්දිනයක් වේවා කියලා අපි ධර්මානු ශාසනාවේ ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. සෙසු වරමුන් වශයෙන් බලාපොත්තු වෙනවා මෙවර ශිෂ්ෂත්ව විභාගට පෙනේ සිටින, නිපුණ හංසි ප්‍රේරාදියනයට ශිෂ්ෂත්ව විභාගෙන් ඉහළම ජයක් ලබාගෙන ඒ කඩයින් විභාගේ ජයගන්න ආශුරුවාද පාර්ථනා කිරීම. ඒවගේ ්‍රවිද හමුදාවේ සියල්ල මරණවරුවන්. ඇතුළු සුවවිරුවන් සිලුද නාටම නිදුක් නිරෝගී සුවය දීරුගාවිෂ පාරථනා කිරීම. කොරෝනා වසංගතය දුරුුවී සියලු ලෝකවාසීන්ට නිරෝගී සුවය උදාවීවා කියලාශුරුවාද කරමින් දේශකයානන් වහන්සේ වන අප ඇතුළු මහා සංගරත්නයට ආශුරුවාද ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTubeබ නාලිකාවෙ අපේ පින්වත් ගයාන්දු ෂන්ත මහතා ඇතුළ පවලේසමටත් පස්සාන ධර්මදේශනා ය නාලිකාේ කාරය මණඩලේටත්. ආශුරුවාද ප්‍රාර්ථනා කිරීම, කියන මේ අරමුණු කරුණුකාරණා මුලිකස්ථානයේ තබාගෙන තමයි අද කුවේටි සේවේනියියුතු උඩගමගෙදර රනසිංහ මුද්‍යාන්සේලාගේ, අසෝකා කුමාරි මහත්මිය විසි මේ දේශනාවට දායකත්වේගෙන කටයවුතු කරන්නේ. රැස්කර ගන්ට දදුනු සියලූම පුුණෙ සම්බාරධර්මයන් සම්මාධිට්ටික අල්පේසාක්ක්‍ය මහයසාක්ක්‍ය සියලූම දෙවිදේවතාවන් වහන්සේලාට අනුමෝදං කරමු අනුමෝදං වේවා දෙවියන්ගේ ආශ්ිරුවා දෙයක් පැහැම දෙ නාම වෙත ලැබේවා දෙවියෝ පිංවත් ඔබා පැහැම දෙනාම ආරක්ෂා කර ගනීවා මේ කොරෝණා වසංගත වුවදුරින් අපේ ජීවිත සියුළු දෙවියෝ ආරක්ෂා කරදේවා දෙවිියෝධ ප්‍රාරථනා කරන බෝධියකින් උතුම් අමාමහනිවනින් සැනසේවා කියල පින් අනුමෝදං කරමු. ඒවගේම පරලෝක ගත සියලු මලගේ ඥාති වර්ගයාට මපින් අනුමෝදං වේවා මියගේ සියලුම ඥාතීන් මිපින් අනුමෝදංක් වෙලා එ අයගේ පරලව ජීවිතයන් සුව පත්භාවයට පත් කර ගනීවා. කොරෝණ වසංගතෝදුරින් මියගේ සියලුම ඥාතිවරගේයාටත්මේපින් අනුමෝදං වේවා. වසංග උදරට ගොදුර විච්ච හැම දෙනාටමත් මේපින් අනුමෝදංගව ඒ හැම දෙනාටමත් උතුම් අමාමහනිවන් අවබෝධයම සාක්ෂාත්බේබා කියලා. අපි පින් අනුමෝදං කරමු. හට ජාති වෙනුවෙන් ජීවිත පූජා කරපු අනවිරුවන්ටත් අපවත්තී වදාළ සියලු මේ අතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදං වේවා ඒ සියලු සත්වයෝ උතුම් නිමණින් සැනසේවා. ඔබගේත් මගේත් ආදරණය දෙමව්පියන් ජීවත් හිටිය හෝ නැතා හෝ ඒ අත්තලං අම්මට තාත්තට මේ පින් අනුමෝදන් වේවා ඒ ධයාබර දෙමව්පියන්ටත් උතුම් නිවන් අවබෝධයම. සාක්ෂාත් වේවා කියලා පින් අනුමෝදං කරමු. ඒගේම තමයි පින්වත්න මේ රැස් කරගත්තාව සියලුම පුුණ සම්බාරධර්මයන් කුුවටි සේවේ නිියුතු උඩගමගෙදර රණ සිංහ ද්‍යන්සේලාගේ අසෝකා කුමාරිමෑණියන්ටක් නිදුක් නිරෝගී බව පිණිසම හේතුවාසනාවේවා. එතුමියගේ සියලුම රැකී රක්ෂා කටයුතු සාර්ථක වේවා අද විසනම්මවන ජන්මදිනය සමරණ එජි රෝෂාන් සංජීවපුතුටත් නිදුක් නිරෝගී සුවේ ලැබිලා ඒ දරුවගේ ජීවිත ආලෝකමත්වේවා කියලා අක්ශ්ුරුවාල් ප්‍රාර්ථනා කරමින්. ිශාතු භගේ ජයයාාණ හංන්ේෙරේරාදියනියයටත් සෙත්තාාර්ථනා කරමින් ආශුරුවාද කරමින්. මේදිනවල කොරෝනාා වසංගතෝදුරින් අපි ආරක්ෂාකරගැනීම සඳහා කටයුතු කරන සවවිරුවන් කරණවිරුවන් ඇතුළ හැම දෙනාටමත් සෙප්්‍රාර්ථනා කරමින් ආශුරුවාද කරනවා. එවගේම ධර්මශ්‍රවනය කරපු ලක්වැසි ලෝවැසි හැම දෙෙනනාටමත් නිදුක් නිරෝගීභාවේ චිරජීවනය ලැබේවා කියලා අප ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා මේ වසංගත ඉක්මනින්. අපේ ලෝකයෙන්ම තුරන් වෙලා අපට නිරෝගීභාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ත්ථනා කරමු. කරගන යන සියලුම කටයුතු ඔබගේ ධර්මි කරැකී රක්ෂ ව්‍යාපාර සියල්ලම සාර්ථක වේවා, දවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, ජැයිසිරි මහා බෝධීන් වහන්සේග්‍ය දලනනාහාමුදුරුවන්ගේ ආශරවාදය අපි හැම දෙ නාගේම ජීවිතවලට ලැබේවා. එස නම් පින්ගත් මේ රැස්කර ගත්ත සියලුම පුුණ්ුණෙ සම්බාර ධර්මයන් ඒ කාන්ත වශයෙන් අපි හැම දෙ නාටම අවසාන වශයෙන්. මඟ පලපිළිවෙලින් සුකපටිපදාවෙන් ප්‍රාර්ථනියබෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම හේතුවේවා වාසනාවේවා කියලා පින් අනුමෝදං වෙමු. ආකා සට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා, පඤ්ඥන්තන් අනු මෝදිත්වාචරන් රක්කන්තුබුද්ධසාහසනං ආකා සට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා. පු්ඥන්තං අනුමෝදිිත් වාචරන් රක්කන්තු දම්ම දේසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා ම හිද්දිිකා පු්ඥන්තං අනුමෝදිිත් වාචරන් රක්කන්තු බුද්ධ සාාවකං. ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිී නංහෝතු සුකිතා හොන්තුඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්චංබුද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවෙච්ච අතෝනිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු පින්වත් ඔබ සැමට சම්මා සම්බුදු சරණයි. වස්සාන ධර්මදේශනාන් YouTubeුබ් නාලිකාවඔස්සේ ඔබ ඒස්ශ්‍රබනි කළේ සැප්ටම්බර් නවනදින සේවිසි නමවන උපන්තිනය සම්රට M.G. රොෂාන් සංජීව පෙේරා පුතුට ආශිවවාද ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්ම දේශනා යුයබ් නාලිකාාවව සේසිදු කළ ධර්මදානම පින්කමයි. එවෙනුවෙන් පින් පර දායකත්තුවේගෙන කඩිදු කළේ කොයිටි සේවේනිියුතු උඩකමකිෙදර රණසිංහ මුදියන්සේලාගේ අසෝකා කුමාරේ මහත්මියයි. සිදු කලා වූ ධර්ම දාන? හම්මේ කුසලයි අනුභාවේ බලයෙන් එතුමිය ඇතුළු පෞලේ සීළුම දෙනාටත් හිතවතුන්ටත් නිතුක් නේරෝගී චිරජීවනේ උදාවේ බායි සාතු සිතින් ප්‍රාර්ථනා කරමෝ. දහම්ම සුවබ සැමට සම්මා සම්බුදු සරණයි. ස් න ධර්මදේශනා ය නාලිකාවස්සේ දායකතු ධර්ම දේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍යනම් දැන්ම කතා කරන්න බිදුඇයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනංගේට බින්තුඇ හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනංගේට. WhatsAppත්ස, වයිබ, ඉමුමකින් දැන්ම කතා කර ඔබේ දයිකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවාගන්න. දහම්ම සූභ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නමුත්තමු ධර්ම දේශනා ශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTubeුබ් නෑලිකා ව දැන්ම සබස්ක්‍රයිප් කරන්න බෙලයිරනය කලික් කරන්න.